ඔක්තෝබර් 22 සෙනසුරාදා දවසේ ගල්වැව සිරිදම්ම හාමුදුරුවන්ගේ සහෝදරිය බලන්න යනකොට සිරිදම්ම හාමුදුරුවෝ රෝගාතුර වෙලා දින කීපයකුත් ගත වෙලා ඉරිදා වෙනකොනොත් සිරිදම්ම හාමුදුරුවන් හරියට රෝහල් ගත වුණේ නැහැ. අපි හිතනවා පැහැදිලිවම මෙතන ඝාතන උත්සාහයක ඝාතන කුමන්ත්‍රණයක නිරත වුණා කියලා. දැන් වසන්තවත් මේ විදිහට තියාගෙන ඉන්නවා. වසන්ත සහෝදරයා මීට කලින් මාස 3ක් හිටිය බන්ධනාගාරයේ අර කාඩ්බෝඩ් මිනි පෙට්ටියක් පිච්චුවා කියලා ඒකට තියා ඉන්න පිළාවෙත් වසන්ත සහෝදරයට කොවිඩ් හැදුනා. ඒ නිසා දැන් වසන්තරත් ඊළඟට මේ ඩෙන්ගු හැද්දවීමේ සැලැස්ම වෙන්න පුළුවන් ක්‍රියාත්මක වෙන්නේ. සිරිදම්ම හාමුදුරෝ සහ වසන්ත මුදිරිගේ නිදහස් කළ යුතුයි, ඒ රැඳවීම දීර්ඝ නොකළ යුතුයි කියලා මාන්‍ය හිමිකම් කොමිෂන් සභාව කියනවා. දැන් ඔය කියන පාර්ලිමේන්තුව හරි ආණ්ඩුව හරි ඒක අහනවද? ඒ නිසා අපි හිතනවා මේ අරගලයේ ඊළඟ අදියර තමයි මහජන කවුන්සිල් හරහා ජනතාව බලයට ගෙන ජනතාවට තීරණගත හැකි ව්‍යුහයක් නිර්මාණය කිරීම. අර කල්වැව නෑ සිරිදම්මහාඳුරුව වසන්ත මුදලිගේ අම්මේ තාත්තේ. ඒ කවුද? ඔබේ අපේ දරුවයි. ඔවුන් අපි වෙනුවෙන් ඉදිරිපත් වෙච්ච අය. ඇයි ඒ අයට යුක්තිය සාධාරණීකරණ කරන්න නැත්තේ? ඉතින් දැන් පොලිසිය කියවනේ අර අරගල භූමියට දරුවම ගේන්න එපා කියලා. දැන් අර මේ දරුවෙක් අවුරුදු 14 ළමයෙකුට වැඩි දීලා තියෙන්නේ. එතකොට මේ රට පාලනය කරන්නේ රජයක්ද? මෙන්න මේකට තමයි අපි අරගල කල යුත්තේ රාජ්‍ය ත්‍රස්තවාදයෙන් මේ රට බේරගන්න.